මේ වන විට සියලු වාර්තා බිඳදමින් සියලු රටින්ගස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමණ ටෙලිවිශන් ටෙලිවකය දැ අපතරම් ඇදුුන ජාතියක්. දවනු ලැබූ ජාතියක් පෘතිවිය තුළනෙමෙහි මේ විශ්වේම නැතුව ඇති ආයේ ඒකෙ අහන්ට දෙයක් නම් නෑ ස්තීරයි පාට පාට විදුලි බුබුලු උසම උස කුළුණු නොමිලේ වයිෆයි කලාප එකක ජාතියේ ටොපපි ලොසිජරදීලා රවට්ටපු රටක් පුංචි එවුන් වගේ අදත් මේ ලොසිංජරවලට තාමත් අහුුවෙන වැඩි හිටියන් ඉන්න රටක් මේක බලමුද අපි අපිම ඇඳගත්ත විදිහ අපිව අද ඳපු විදිහ ඒ අතීත මතකේට ටිකක් ගිහිල් ඩ සහා ඩඩලි ලගෙන් පසුව කතා කරමුල්ලෙසි එක්දහස් නමසය හතළි සතේදී මතකද ජ්‍යාර්ජෑවර්ධනගේ කොළුදුල් අයවැ අහලා තියෙනවාද එදා හුකිව්වා නිෂ්පාධන ආර්ථිකයක් හදන්න අවශ්‍යයි කියලා අද ඔහුගේ බෑනත් ඒ විදිහටම කියනවා සවිශාල ආයෝජන වැඩපිළිවෙලක්ගේන්න ඕන කියලා එදා චයාර්ජෑවර්ධන කිව්වා අදත් එහෙමම ඇහෙනවා ආර්ථ විවිධාංගී කරණයක් අවශ්‍යයි කියලා කිව්වා තේපොල් රබර්වලින් ඔබ්බට යන්න ඕනේ කියලා එදා කිව්වා ඒ තමයි ජයාර්ුජයවර්ධන එක් දහස් නවසය හතලි සතේද. හොඳේ ඉළඟට ස්W Rඩ බණ්ඩාරණයකගේ කාලේ එක්දා සමිසය පනස් හයේ සිංහලේ රාජ්‍ය භාෂාව කරමින් නෙද සංගවෙද ගුරු ගොවි කම්කරු පංච බලවේග හැදවා රට හදන්න පෙර ඝාතනය කෙරුණා දැක් ඊට පස්සේ එක එකක් වකවානු තිබුණ, පුද්දුම විදිහේ සංග්‍රාමතිබුණු ಸ್ಲෝගන් තිබුණු යුග ඒවා. එක්දහස් නමසේ හැට පහේදී වගා සංග්‍රාමයකෙන ස්ලෝගන් එක නැත් තන්තියේමාව එළියට ආවා. හැබැයි දිනපු වගහ සංග්‍රාමයක් නෑ. එදමසය හැත්තෑවිදි මේේ ජනතාරජයකන කන්සෙප්ටක එලියට ආවා නැත්තං ඒ ක්‍රමේ එලියට ආවා එහෙම එකකුත් ගෙවිලා ගියා. එක්දසමසය හැත්ත හතේදී. ධර්මිෂ්ඨ සමාජය හා ඇට අට ආවා ඒ ජාර් ජෑවර්ධනගේ ජනාධිපති පාලන සමය. ක්දහස්සමසය අනු හතරෙදි සාමයහා සමෘධිය අරගෙන කණ්ඩායමක් ආවා නේද මතකද දෙදස් හතරෙද යළි පුබුද මු ශ්‍රී ලංකා ආව එළියට පටි පස්සේ දෙදස් පහේදී සුබ අනාගතයක් ආවා මේ තමයි ඔය ස්ලෝග නෑ ජනප්ත්‍රිය අපව අන්දපු අන්දන්න පාවිච්චිකරපු පාට පාට ශලෝගන් දෙදස් දහයේදී ආසියාාවම ආශ්චර්රය ආවා නේද ආසියාාවේ ආශ්චර්ය ආවා හිටි පස්සේ දෙදහස් පහළවෙදි, යහපාලනේ අර ගුඩ් ගවනර්ස් කියලා නේද. ඇවිල්ල හිමින් සුරේ බැංකෝටත් එහෙම. තැවැඩේදී ලගේ ඒක ආව දෙදහස් පහළවේදී. දෙදස් දහනමේදාව සෞ්භගගේ ඉදිරිී දැක්ම අන්තිමට රටටම පොහොර නැතිව රටේ තිබුණු කුඹුරුත්තිනාස වෙලා කන්න දෙකක් විතර නැත්තටම නැති වෙලා බඩ පොත්තටම ඇල්න්න තැනට ඇවිල්ල ජනාධිපතිත් රටෙනුත් පැන්ලගියා. විස්සයි විසියක විස්සයි විසි දෙක. ඒ කියන්නේ මේ ගෙවිච්ච, අවුරුද්ද දැන් ලෝකේ බංකොළොත්ම රාජ්‍ය අතරට ඇවිල් දැන් අලුත්ම ස්ලෝගන් එක තයි ලෝකේ බංකොලොත්ම රාච්චිය එකත් මෙලෝ ලැජ්ජාවක් නැතුව කියන්නේ විස්සයි විසි දෙකේ මුලවන විට න අපි ආසිාවේ කැනෙ මේ අවුර්දෙ මුලවන විට ආසියාවේ ඉංගන්නම රට බවට පත්වනාා මරුුණේද අර ස්ලෝගන් වලින් කරගෙන ආපු දේවල්වල ප්‍රතිඵලයන නේද. දැන් යළි විස්සයි හතලිස් සට තව අවුරුදු විසිහයකින් අපේ අපෝ සංවර්ධිත රා අජේ හහිනය දකිනවානේද. දැන් හොඳ සිහිබුද්ධියෙන් බලමු ේටික දිහා මේ පාර්ලිමේන්තුවදිහා මේ යුගවලින් මේ සිහින ස්ලෝග නැත්නම් මාර තේමා එක්කහිටපු බලගතු චරිතකීයක් තියෙනෝද කියලා නේද. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේශ ගුණවර්ධන? මේ තමයි පැරණිමසාම ආජිකයෝ. දර්ශක පහකුන් රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජ පක්ෂා දර්ශවක පහක්. අවරුදු පනහකට ගිට්ටුවෙන්න්න මේ දෙන්න මේ ස්ලෝගන් නෙක්ක එක පැතිවල ඉඳලා අපව විධවස්ථාවල අන්දලා තියෙනවා. ඒම අන්දනකොට නිරන්තරයෙන්ම ඒ රාජපක්ෂ කඳවරේ අනිවාර්යෙන්ම ඔයවත්මන් අගමැති දිනේශ ගුණවර්ධනත් ඉඳලා තියෙනවා එක කන්්ඩායම් නියෝජනය කරලා තියෙනවා නේද මේ තේමාවල ප්‍රධහන උරුමක්කාරයෝ තමයි මේ අය අද ඉතුරෙලයින්න දැන් තවත් ඉන්නවා පාර්ලිමේන්ටතුවේ මේයට ටිකක් පහලින් ඉන්න කල්හිටපු අය. නේද සහරු න්න අවුරුදුත් තිහායි සමහරුට අවුරුදු තිස්් පහයි විස් විසිපා හ පහලව එහෙම අයත් ඉන්නවා ඔය හතරෙ පහේ අයත් ඉන්නව හරි අමාරුවෙන් අල්ලගෙන විශ්‍රාම වැටප නැතිවේ කියලා බය එතකොට මේ සියල්ලු දෙනම අපි උදාහරණයට අරගෙන ඒ අයෝ පැත්තකින් කියලා බලමු මොන අම්ම හෝ ආයතනයක් දිගින් දිගටම සදාකාලටම පාඩු ලබනවනං එයායතනේ ලොක් කොටිකයි සේවකෝටිකයි හැමෝම අඩු වැඩි වශයෙන් වග කියයන්ට අවශ්‍යයි අපිත් වග කියන්ට ඕනි අපනි තෝර්ලය වන්නේ එතකොට එක දෙයි කරන්න තියන්නේ එක්කෝ ඒ ආයතන ල දාල වන්දදි ගෙවල සියලු දෙනාට යන්න කියන්න ඕනේ මේක දැ රටක්න කොහ යන්න කියන්නේයි නේද කිවත් නැත්වය සමහු බෝට්වලින් පැල්ලනවා ජවිතයත් පරදුවට කියයලා ඒ නිසා මේක දාල යන්න බැහනි එහෙම නං අර පාලක කියෝට්ටික වෙනස් කරලා බලන්න පා මේට හදන්න පුළුවන්ද බැද්ද කියල නේද මොකද ඒගොල්ලවතන බලතියෙන්නේෙ තීන්දුගන්න තීරණගන්න ස්ලෝගන් දෙන්න ඒ ගොල්ලන නේද එක නිසා වහන්න ඉස්සල්ල බලන්න ඕනේ මේ කට්ටියව මාරු කරගන්න පුළුවන්ද කියලානේද. මේ රට ලා. උපයන තැනට ගේන්න පුළුවන්ද කියලා මේ පාර්ලිමේන්තුව රනිල් මහින්ද ලසේම දිනේශ ගුණුවර්ධනත් එක්ක දශක පහක් පොඩි කාලයක් නෙමේ අවුරදු පණහකට ආසන්න කාලයක් ගෙවා දමාතිබෙනවා ප්‍රතිඵලය බංකොලෝ ත්‍රා්චයක් මෙන්නමටික තේරුම් ගත යුතුයි ඒසිියලුම ස්ලෝගන් හමත් නැත්තන් තේ මා සම්පූර්ණයෙන්ම ෆේල් ෆේල් ගෝටාභේ විතරක් නෙවෙයි කියනක මතකතියාගන්න එක එක ජාතියේ හීනවලට එක එක ජාතියේ හීන යුගවලට අපිව අර්ගෙන ගිහින්තියෙනවා. එහහි කුට ප්‍රාප්තිය තමයි අද මේ කන්න නැති දුගී දුප්පත්න් බංකොලො ත්‍රරාච්චය. නේද. දැනුත් එන්නවා. ඒ වගේම හෙන අමූලික බොරු ස්ලෝගන් කියන අය. සමහරුන්ට අනුවනම් මුළු ලෝකයේම බයයිල්ලු අපේ ජනාධිපතිර. රනිල්ට නේද. අනේ මන්තාහා ලෝකච්චර බය ඇයි කියලා හිතෙන්න්නේම අපේ ජනධතිපතියෝදැක්කොත්මො හරි ඉල්ලයි කියලා වෙන්න ඇතිනේ නැත්තම්මොකටයි බයි වෙන්නේ නේද. ඇතවත් අයෙකගේ අත්‍රවාරකි නවා මෙරට ඉල්ලන්නෙම රාජ පක්ෂලව කියලා. ඒකත් මරු ස්ලෝගන්න එකක්. මෙරට ඉල්ලන්නෙම රාජ පක්ෂලව කියලා. තාමත් අමුතු ස්ලෝගන්න එකක් කියන ඉන්නවා ටෙල්ිවැකයේ. අප අහන්නම එකම එක ප්‍රශ්නය තවතවත් මේ රට බංකොලොත් කළ මහින්දලට රනි ලට ගෝටාාවල ළඟ විතරද විසඳුම් තියෙන්නේ තිබ්බනං ඇයි මෙච්චර් කල් දෙන්න බැරුවගියේ දුන්න විසඳුම් ෆෙල්වුණේ කොහොමද මේ රට බංකොලොතුනේ කොහොමද ඔන්න ඔය සරල ප්‍රශ්නය දැන්වත්න් අපි අපෙන් අහන්න පුර්ධවෙමු. හොඳටම ඇතිඒ හරියට අපෙන් අහලා අපිව රවට්ට පවිදිහ අපි රැවටුන විදිහ අපි විදිහ අපි අන්දපු විදිහ තේරුන්ගත්තොතුන් අපේ දරුවන්ට දියුණු සමාජයක් දෙෙන්ට පුළුවන් වේවි ඒකට මේ අප සතු සිවිල් බලේට අතතියන්නම ඕනි මේ බොරු ස්ලෝගන් තේමාකාරීුව ප්‍රශ්න කරන්න බයනැතුව සබහ මැද ප්‍රශ්න කරලා ඒගොල්ලෝ අපට අන්දන්න හදන නමුත් එයාලා ඇඳංගන්න සීතාම්බර සලුපට ගලවන්න ඔහු ඇන්දුව ඇති කියලා කියලා දෙන්න අන්දන්න බැරි බව කියලා දෙන්න දැන් ඉන්න දැන සමාජයක් කියනක මේ දේශපාලල බොරු ස්ලෝගන් කාරීන්ගේ පුහු සිහින වලට කියලා දිය යුතුමයි මේ මහපොළුවේ ඔහේළගේ ඔය පුහු සිහින පැළ කරන්න බැරි බව කියලා දෙන්න මේ තාක් හිටවපු සියල්ලු පැල ඇට්ටකුණාවෙලාගිය වැද ගැම්මකට නැති ගෙඩි මල් කිසිවාක් නැති දිරච්ච ගස් බවට පත්වෙලා කියලා කියලා දෙන්න බයනැතුව දුටු දැන ප්‍රශ්න කරමු සිිස්ටම් චේන්ජක කියන්නෙම ඒ වෙනස කියලා. ද ටෙිවැකිය ඔබට මතක් කරනවා.